ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. සහයයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය සුමනා මෙලම්පිටිය විසින්. සියලු ජන කොටස් අනුමත කරන ජාතික විසඳුමක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අගැයීමට. උතුරේ ජනතාවගේ සියලු අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් දිගු කාලීන සංවර්ධනයක් උදා කිරීමට කැප වී සිටින බව රජයේ පවසයි. ජනාධිපතිතුමා ජයසිංහ මහබෝධීන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබා ගනී. කුටි නායකයා වෙනුවෙන් ඇතැම් අන්තර්ජාතික බලවේග අවසන් මොහොතේ පවා පෙනී සිටියත් ජනාධිපතිතුමා කිසිදු බලවේගයකට යටත් නොවූ බව ඇමති දරස් අලක්තිරම් මහතා පෙන්වා දෙයි. රට ආරක්ෂාව තවදුරටත් සාධික කිරීමට විධිවිධාන. පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ලැබෙන වසරට සිසුන් ඇතුළත් කර ගැනීම නව චක්‍ර ලේඛය ලැබුණ පදාකාරිකුත් කෙරේ. තලිබාන් සටන් කාමින්ගේ ග්‍රහණය පැවති ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමෙන් පාකිස්තාන හමුදාව තවදුරටත් ඉදිරියට. සියලු ජන කොටස් අනුමත කරන ජාතික විසඳුමක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඩැන්කි මුන් මහතාගේ අගැයීමට ලක් වෙයි. උතුරේ ජන ජීවිතයේ හැකිතාක් කඩිනමින් යථා සත්‍යයට පත් කිරීම සමන් ප්‍රමුඛ රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජගත් ලේකම්වරයා හමුවේ පවසා ඇත. එහි මූලික පියවර වශයෙන් උතුරේ පළාත් සභා ඡන්ද විමසුමක් පැවැත්වීමටත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමටත් කටයුතු කරන බවද එතුමා පවසා තිබේ. ජගත් මහලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සංචාරය අවසානයේ රජය හා ජගත් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙයි. දිගු කාලීන සමාජ හා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම් සියලු ජන කොටස්වල අපේක්ෂා සපුරාලන තිරසාර දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවට දෙපාර්ශ්වයේම එකඟතාව පළ කර තිබේ. ඒ සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අමතරව දෙමළ පක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමග පොළොල් සංවාදයක් ගොඩනගා ගැනීමට සමන් බලාපොරොත්තු වන බව රාජපක්ෂ මැතිතුමා පවසා ඇත. එමගින් ශ්‍රී ලංකාවට තිරසාර සාමයක් මෙන්ම සංවර්ධනය කැටි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වන බව එතුමා පෙන්වා දී තිබේ. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන කෙටි කාලීන හා දිගු කාලීන නව අභියෝග රැසකි. සහනාධාර ලබා දීම, පුනරුත්ථාපනය සහ නැවත පදිංචි කිරීම ඒ අතරින් ප්‍රමුඛ වෙයි. මේ සියලු අභියෝග ජය ගනිමින් උතුරේ දිගු කාලීන සංවර්ධනයක් උදා කිරීමට රජය කැප වී සිටින බව ජනාධිපතිතුමා ජගත් මහලේකම්වරයා හමුවේ පවසා ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳවද ජනාධිපතිතුමා සහ ජගත් මහලේකම්වරයා කරුණු සාකච්ඡා කළ බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ඒ අනුව වවුනියාවේ සහ යාපනයේ සිටින අවතින් වන් සඳහා එක්සත් ජාතීන්ගේ මානුෂික ආධාර අඛණ්ඩව ලබා දීමටත් අනිකුත් මානුෂික ආධාර සපයන නියෝජිත ආයතනවලට ඒ සඳහා දායක වීමට තවදුරටත් අවස්ථාව ලබා දීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇත. අවතැන් වූවන් හැකිතාක් කඩිනමින් ඔවුන්ගේ සුපුරුදු ජීවිත කරා යොමු කරවීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා අදාළ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට හා එම ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. ගැටුම් පැවති ප්‍රදේශවල බිම්බෝම්බ හා මර උගුල් ඉවත් කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහය ලබා ගැනීමට ද නියමිතයි. රජයේ මෙම වැඩපිළිවෙළට බැංකි මූන් මහතාගේ ප්‍රසාදය පළ විය. එමෙන්ම ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවතැන්ුවන්ගේ මානුෂික ආධාර සපුරාලීම සඳහා ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති මානුෂික ආධාර ලබා දීමේ පොදු සැලැස්ම සඳහා දායක වන්නේ ජගත් මහලේකම්වරයා අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. යුදු කටයුතු සඳහා කොටි ත්‍රස්තවාදීන්
බලහත්කාරයෙන් යොදාගත් දරුවන් පිළිබඳවද දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වින. ළමා සොල්දාදුවන් ලෙස ක්‍රියා කළ දරුවන් යළි සමාජගත කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය සමග ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී ජගත් මහලිකම්වරයාට කරුණු දැක්විය. මේ සම්බන්ධයෙන් බැංකිමූන් මහතා රජයට සිය ප්‍රශංසාව පළ කළේය. භාර වූ කොටි ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහ අන්තර්ජාතික සංවිධානවල ආධාරයෙන් ජාතික සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳවද මහින්ද රාජපක්ෂ මැතිතුමා කරුණු දැක්විය. සමද කිසිදු අයිතියක් නොලැබ සිටි උතුරු ජනතාවගේ මානවහිංකම් ඇතුළු සියලු අයිතීන් සුරක්ෂිත කිරීමට රජයේ විශේෂ අවධානය යොමු කර ඇතැයිද ජනාධිපතිතුමා ජගත් මහලිකම්වරයා හමුවේ ප්‍රකාශ කළ බව ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩපුදා ආශිර්වාද ලබා ගනී. මෙතෙක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ස්වර්ණාභරණ පූජා කිරීමේ අටම ස්ථානාධිපති හිමිවරුන් විසිනි. මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම අවස්ථාව ලබා දීමට අටම ස්ථානාධිපති හිමිවරු අද පෙරවරුවේ කටයුතු කළහ. රාජපක්ෂ මැතිතුමා බෝධීන් වහන්සේගේ දක්ෂිණාගාරය අභියස පහතමළුවේ ජයශ්‍රී මහ බෝධී ශාඛාවක් දරෝපණය කළේය. අනතුරු එතුමා අටම ස්ථානාධිපති පූජ්‍යපල්ලේගම ශ්‍රීනිවාස ස්වාමීන් වහන්සේ හමුවිය. ත්‍රස්තවාදයේ පරාජය කිරීම සංකේතවත් කරමින් සෑම කලාපයකම ස්තූපමින්ම අනෙකුත් ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී කරුණ සාකච්ඡා කෙරිණ. ප්‍රථම ස්තූපයේ අනුරාධපුරයේ පිහිටුවීමට නියමිතයි. රුවන්මැලි මහා සෑය අභ්‍යස පැවති ආගමික වතාවත් වලටද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූයේය. විහාරාධිපති පූජ්‍යපල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගෙන්ද එතුමා ආශිර්වාද ලබා ගත්තේය. රුවන්වැලි මහා සෑය පරිශ්‍රයේ ඉදි කර ඇති දුටුගැමුණු රජතුමාගේ පිළිරුවට පුෂ්පෝහාර රුවන්වැලි මහා සෑය පරිශ්‍රයේ ඉදි කර ඇති දුටුගැමුණු රජතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද ජනාධිපතිතුමාගෙන් සිදුවිය. රජයේ ආරක්ෂාව සඳහා යොදා ඇති විධිවිධාන තවදුරටත් පුදුළු කෙරෙන බව පොලිස් ප්‍රති ජයන්ත වික්‍රමරත්න මහතා පවසයි. දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණ කරමින් එය සිදු කෙරේ. විශේෂයෙන් සැකසිත පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු පිළිබඳව තවදුරටත් සොයාබැලේ. දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ඒ සම්බන්ධයෙන් දැනුමත් කර ඇතැයිද පොලිස් ප්‍රතිවරයා ජාතික ගුවන්විදුලියට පැවසීය. එම කටයුතු සඳහා ජනතා සහාය තවදුරටත් අවශ්‍ය බවද වික්‍රමරත්න මහතා කියා සිටී. උතුරු නැගෙනහිර පළාත්වලද පොලිස් සේවය තවදුරටත් විධිමත් කෙරේ. උතුරු පළාතේ මුදාගත් ප්‍රදේශවල පොලිස් ස්ථාන 21ක් පිහිටුවීමට නියමිතයි. මඩු දේවස්ථානයේ ආශ්‍රිතව මෙන්ම ඕමන්තිය ඇතුළු ප්‍රදේශ ආවරණය කරමින් පොලිස් ස්ථාන 7ක් දැනටමත් ක්‍රියාත්මකයි. පොලිස් අභ්‍යාස විද්‍යාලයක් පිහිටුවා පොලිස් දෙපාර්තමේන්තුවට නවකීන් පන්තවාගෙන පුහුණුවක් ලබා දීමටද සැලසුම් කර ඇතැයි පොලිස් ප්‍රතිවරයා සඳහන් කරයි. කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් ඇතැම් අන්තර්ජාතික බලවේග අවසන් මොහොතේද පෙනී සිටියද ජනාධිපතිතුමා රට වෙනුවෙන් කිසිදු බලවේගයකට යටත් නොවූ බව ඇමති දරස් අලහ්තිරම මහතා පවසයි. ප්‍රභාකරන් වෙනුවෙන් අවසාන මොහොතේ දහඩ නැගූ ඇතැම් අන්තර්ජාතික බලවේගවලට ජනාධිපතිතුමා රට වෙනුවෙන් ස්ථිර පිළිතුරක් දීමට සමත් විය. මාතරදී අද පැවති රෝහණ උත්සව හරසර රණවිරු ප්‍රණාම උළෙලාම තිබින් හෙතෙම මේ බව පැවසීය. තවදුරටත් ඇමතිවරයා කියා සිටියේ කිසිදු බෙහෙදයකින් තොරව ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් රටේ සංවර්ධනයට මෙරට ජනතාවට උරදිය හැකි බවයි. මේදී කතා කළ ඇමති චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ වසර 30කට අධික කාලයක් පැවති ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය වසර 3ක් වැනි කෙටි කලකින් මුලින් උපුටා දැමීමට සමත් වූ මහින්ද රාජපක්ෂ රජය සංවර්ධනීය යුද්ධය ආරම්භ කිරීමට දැන් පෙරමුණ ගන්නා බවයි.